මේ අහිංසක දරු පැටියාගේ ඇඳුම් ටික මේ දැන් මං එනකොට මේ මේ අඳින්න ඊරා ඇවිල්ලා තින්නේ ඒ අම්මට දරු දෙන්න එක එක CID එකේ ඉඳලා බෙහෙත් මේ මේ බඩු ගන්න යන්න බෑනේ මේ දරුවන අඳින්න ඇඳුමක් නෑ මෙන්න බලන්න මේ දරුවට අඳින්න ඇඳුමක් නෑ මේ මැද පෙරදිග අම්මලාගේ හදවතේ නාලිකාව රට විරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න පහල තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා දැන් අදෝදේ තමයි කුවට් එකේ ඉඳලා මේ ආවේ සාපර ජෙල් එකේ ඉඳලා සාපර ජෙල් එකට ගියේ අඟහරුවාදා මොනවද සිකුරාද තමයි සිකුරාද 9යි 9 හමාරට ෆ්ලයිට් එක තිබ්බේ මේ අදාන් හොස්පිටල් එකේ තමයි දරුවා හම්බුනේ හම්බ වෙලා දවස් 3ක් හිටියා අදාන් හොස්පිටල් එකේ ඉඳලා මේ එක්කගෙන ගියා සබා හොස්පිටල් එකට සබා හොස්පිටල් එකට එක්කගෙන ගිහිල්ලා ඒකේ දැම්මා රෙඩි බබාලා ඉන්නේ හොස්පිටල් එකට ඒකට දාලා දවස් 11ක් මම ඒකේ හිටියා දවස් 11ක් 6 වෙනි දවස තමයි මට ලොකු දුවව ගෙනත් දුන්නේ ළඟට මේ දරුවා බලාගත්ත එම්බසි ඉන්නවා මේ සමන්ති මිස් කියලා මිස් කෙනෙක්ගේ මිස් තමයි දරුවා බලාගත්තේ ආ හොඳට බලාගෙන තිබ්බා දරුවව මේ ඒ මිස්ට ගොඩක් පින් දරුවා බලාගත්තට මම හොස්පිටල් එකෙන් මේ අදන් හොස්පිටල් එකෙන් කිව්වා කතල් සාතිකේ එම්කුවෙට් එම්බසියේ සීල් එක තියෙනවා ඒක ඕනි කියලා ඒක මේගොල්ලෝ දාලා නැහැ මේයි කියන්නේ නම් මන් දන්නේ මං කොයි දින් කතා සාතිකේ තියෙනවා කියලා ඔරිජිනල් එක ඒගොල්ලෝ කියන නැහැ කියලා. මේයි කියන්නේ කිව්වොත් මන් දන්නේ මේ හේතුව මොකද්ද කියලා. ඒගොල්ලෝ කරිනුත් කියලා තිබ්බා එම්බසියේ ප්‍රොසෙස් සර්වේ කට්ටිය කියලා තිබ්බා මාව මේ රජයට බාර දෙනවා කියලා. මේ මට ලංකාවට යන්න දැම්ම බෑ දරුවා හම්බුනාට පස්සේ යන්න කියලා. මගේ මාත්‍යව අල්ලගත්තේ දෙසැම්බර් 1 වෙනිදා. මේ දෙසැම්බර් 1 වෙනිදා අල්ලගත්තට පස්සේ මම එම්බසියට ගියා. එම්බසියට ගිහපු දවසේ 7 වෙනි කාමරේ ඉන්න සර් කෙනෙක් අපිව බැනලා පැනුවා. මේ එන්න එපා කියලා, කතා කරන්න එපා කියලා වගෙන බැනලා පැනුවා. ඊට පස්සේ ඒ බයට මේ මහත්තයාගේ අයියා මෙහේ ලංකාවෙන් විදේශ සේවාවකට ගිහලා පැමිණිල්ලක් දාලා තිබ්බා. මේ මහත්තයා පොලිසියෙන් අල්ලගෙන මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ කොහොම හරි එම්බසියට ඒක දැනුම් දීලා තිබ්බා මෙහෙන්. දැනුම් දුන්නට පස්සේ මෙන් කතා කරන හැමෝටම කියලා තිබ්බා මේ විදේශ සේවයකේ මේ පැමිණිල්ලක් දාලා තියෙනවා මෙහෙමයි කියලා තව කට්ටිය කතා කරා මෙහෙමයි කියලා තියෙනවා එම්බසියේ මේ ඊට පස්සේ මට කිව්වා ස්කෑන් එකක් කරන් ඉන්න කියලා එතකොට 7:34යි 7:34න් ෆ්ලයිට් එකට ගන්නවා ඊට පස්සේ ස්කෑන් එකක් ගිහින් දුන්නා ගිහින් දුන්නා ඒගොල්ලෝ කිව්වා CID එකට බාර දුන්නා ඒ බාර දීපේ වගන්න 22 වෙනි දවෙනකන් ඉන්න කියලා. ඊට පස්සේ 22 වෙනි දවෙනකන් ඉන්නකොට ඒ ස්කෑන් එක කාලේ ඉවරයි. කාලේ වුණාට පස්සේ ඒවලුක තව ස්කෑන් එකක් ගන්න ඕනි කියලා. ස්කෑන් එකක් ගන්න ඕනි කියලා ලයිට් එකනක් කැමැත්ත ගන්න කියලා මේ යන්න. ඊට පස්සේ ඒවත් ඔක්කොම කරා. ඒවත් කරලා ස්කෑන් කොහොම හරි 3ක් ගත්තා. ඒවට ඉතින් මගේ සල්ලි තමයි ඔක්කොම වියදම් වුණේ මොකද එම්බසියෙන් ඒවට සල්ලි වියදම් කරේ නැහනේ ටැක්සි වලටයි හැම දෙයකටම අතේ තියෙච්ච සල්ලි සේරම වියදම් කරා පුදුම දුකක් දුන්නා මාස එකමාරක් තිස්සේ ඊට පස්සේ දැන් මං එන දවස් දැන් අද ආවේ මං ලංකාවට එන දවසේ මගේ බැගේජ් එකක්වත් මට ගෙනත් දුන්නේ නැහැ අඳින්න ඇඳුමක්වත් තිබ්බේ නැහැ මට මේ නස් කෙනෙක් දීපු ඇඳුම් වගේක් තමයි මං ඇඳගෙන ආවේ බෑග් එකේ හැමදේම තියෙනවා දරුවාගේ රත්තරන් බඩු සල්ලි හැම ඔක්කොම තියෙනවා බෑග් එකේ. ඒවා කිසිම දෙයක් ගෙනත් දුන්නේ නැහැ. ඒගොල්ලන්ට හොඳටම මේ ගෙනත් දෙන්න පුළුවන්කම තිබ්බා. එක හොස්පිටල් එකකට ගෙනත් දෙන්න පුළුවන්කම තිබ්බා නැත්නම් CID එකකට හරි ගෙනත් දෙන්න පුළුවන්කම තිබ්බා බඩු. ඒගොල්ලෝ ගෙනත් දුන්නේ නැහැ. සමහර විට ඒගොල්ලෝ බලන්නේ නැති මාව දවස් 45ම තියාගන්න මේ ඒ වුණාට එහෙම උනේ නැහැ. දවස් 14න් මට ලංකාවට එන්න පුළුවන්කම ලැබුණා. මේ මගේ කපිල් ආවා ඊයේ උදේ කපිල් ඇවිල්ලා කතා කරා කතා කරලා ගිහිල්ලා තමයි මේ මට අද ටිකට් දාලා දුන්නේ ලංකාවට එන්න මේ චූටි බබාගේ තාත්තා මොනාහරි
මොකද හොඳ කම්පැනි එක වැඩ කරපු සේවකෙක් රටට හොඳට විදේශ විනිමය යොපු මල්ලි කෙනෙක් ඒ වගේම මේ නංගි හොඳට මේ හම්බ කරන කාලේ රටට විදේශ විනිමය වල තිනවා ඉතින් ඇත්තටම මේගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් වෙලා අකාම නැතුව ඉන්නකොට මේ තාත්තව මේ අහුවලා ඉවල තිනවා ලංකාවට ලංකාවට එව්වට පස්සේ ඉතින් මේ අම්මයි මේ අපේ චූටි බඩේ ඉඳපු මේ චූටි රට විරු පැටියයි प्रश्न कीपेट मून दिन अम्म गोड़ा एंबसी गिहन तीन ताता वेले ताता एन बलापुर ताता गिम तानापति कार्यालय कसाद साहति के तीन एतम कसाद साहति के नित्यानुकूल विवाह वेच दें दमे दमे इन मे महत्यागे गेदर महत्यागे अम्मला ताता अहोद सहोद इनवा आवाश सियलूम ඒ විවාහය ලියාපදිංචි කරපු ලියකියවිලි නීතිමය ලියකියවිලි ඔක්කොම දීලා තිනවා අනේ ඉතින් තාත්තව ගෙනිච්චින්දා මේ අම්මව එවන්නම බෑ ස්කෑන් කීපයක්ම ඉල්ලුවා ඒ ස්කෑන් ඉල්ලපු වෙලේ මේ නංගි එසියලුම ස්කෑන් දුන්නා ඉතින් එක එක හේතු මේ දීලා නංගිගේ ගමන කොහොම හරි කල් ගියා කල් ගියාට පස්සේ ඉතින් අපිට කරන්න පුළුවන් උපරිමය අපි ලංකාවෙන් දන් කරා නමුත් ඉතින් එම්බසිය කියපු දේ තමයි අන්තිමට කරලා දීලා තියෙන්නේ මේ ඇත්තටම එම්බසියකට ගියාම ඔයා චමින්ද ගෙන්දාවේ ඔයා දිනේෂ් ගෙන්දාවේ ඔයා නිරෝෂා ගෙන්දාවේ කියලා ප්‍රශ්න කරන එක නෙමෙයි අදාළ දෙයි මොකද චමින්ද හරි දිනේෂ් හරි ඕන වෙන්නේ නැහැ එම්බසිය කියන එක හරියට මොකද ලංකාවේ මහගෙදර එක ලංකාවේ ඉන්න ශ්‍රමිකයෝ ඔක්කොම සැප විඳිනවා නම් තානාපති කාර්යාලයක් ඒ රටකට අවශ්‍ය නැහැ මේ එම්බසිය දැන් එම්බසිය නිලධාරීන්ට ළඟට මේ මේ අපේ ශ්‍රමිකයෝ ගියාම ඒගොල්ලන්ගෙන් නිකන් පිනට උදව් ඉල්ලන්න යනවා වගේ කියලා ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ මේ 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 යන කෙනා එවපු කෙනා අනුව තමයි ඒ කරන උදව් කරන්නේ ඒක ඒගොල්ලන්ට අදාළ නැහැ මෙයා දිනේෂ්ගෙන් එන කෙනෙක්ද මෙයා චමින්දගෙන් එන කෙනෙක්ද මෙයා තව කාගෙන් හරි එන කෙනෙක්ද ඒ ගොල්ලන්ට උදව්වක් කරන්න පුළුවන් නීත්‍යානුකූල පැත්ත බලලා ඒ නීත්‍යානුකූල පැත්ත අනුව කරන්න පුළුවන් දේ කරලා පොඩ්ඩක් සංවේදීව හිතලා මේ ළමයා කාගේද දැන් ඔయిత වඩා මොකද මමත් එම්බසියේ දවස් මාසිකුත් දවස් 10ක් හිටියා මම එතන ඉඳපු රෝගීන්ට උදව් කරා රෝගීන්ට සැලකුවා එතකොටත් ආව බබාලා හම්බෙන්න ඉන්න අය මම නම් මම S2 දෙකට දැක්ක දෙයි මම හිතුවේ මේ එම්බසිය තරම් හොඳ එම්බසියක් කොහෙවත් නැහැ කියලා ඇත්තටම එතකොට එක කාන්තාවක් ආවා ඒ කාන්තාවට ලංකාවෙන් මෙඩිකල් එක කරාට පස්සේ බබෙක් හම්බෙන්න ඇවිල්ලා තිබුණා ඒකල්ල ඒක එයා දන්නේ නැතුව රට ගිහිල්ලා රට ගියාට පස්සේ ඒ ළමයාට ඒ ගෙදරදී බබා හම්බෙන්න ඇවිල්ලා එයා මාස 7න් 8න් එම්බසියට ආවා මේ කිසිම DNA පරීක්ෂණ කසාද සාතිකේ මුකුත් බැලුවේ නැහැ ඒ කාලේ 2019 මේ ඔක්තෝබර් වල ඒ අම්මව මේ ලංකාවට ටිකට් දාලා එව්වා ඉතින් ඒ ඒජන්සියෙන් මද කොහෙද ටිකට් එක දුන්නේ මේ මේ දරුවට විතරක් මේ එවපු අයගේ අනුවද මේම සැලකුවේ කියන එකයි අපිට ප්‍රශ්නේ මොකද එම්බසියෙන් පිනට උදව් ගන්න යන්නේ නැහැ එම්බසියට පඩියක් ගෙවන්නේ නිල නිවාස දීලා තින්නේ ආන වාහන දීලා තින්නේ මේ වගේ අයට උදව් කරන්න නීත්‍යානුකූල පැත්ත බලලා කරා දැන් මේ ළමයාට දින 34න් එවන්න තියෙද්දි පහු කළා පහු කළා පහු කළා එතකොට ඒත් කමන්නේ ඒ ඔක්කොමත් ඇරලා දාමුකෝ මේ අහිංසක දරු පැටියාගේ ඇඳුම් ටික මේ දැන් මං එනකොට මේ මේ අඳින්න ඊරා ඇවිල්ලා තින්නේ ඒ අම්මට දරුව දෙන්නෙක් එක්ක CID එකේ ඉඳලා බෙහෙත් මේ මේ බඩු ගන්න යන්න බෑනේ මේ දරුවට අඳින්න ඇඳුමක් නෑ මෙන්න බලන්න මේ දරුවට අඳින්න ඇඳුමක් නෑ මේ මේ ඇත්තටම එම්බසි වල ඉන්න අය මීට වඩා මේ සංවේදී විය යුතුයි මොකද කාන්තාවෝ ඉන්නවා ඒක ඉන්න කාන්තාවෝ මේ අම්මලව ගෙන්නලා අහන්නේ කාගේ කෙනෙක්ද ඔයා ඔයාව කවුද මෙහෙට එව්වේ ඉතින් කවුරුගේ පිටපතක් නෑනේ එම්බසියෙන් හරියට ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවනම් ඒවට අවශ්‍ය දේ හරියට කරනවා නම් කාරුණික විල්ලන්නේ මේ එම්බසියේ තියෙන මෙන්න මේ දරු පැටියගේ මේ අම්මගේ ඒ බැගේජ් දෙකවත් එන්න ලැබෙන්න සලස්සන්න කියලා මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න පහල තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා